Isso não, වාක්‍යයෙන් තියෙන්නේ පුදුකේ තියෙන. වාක්‍යයෙන් තියා හඳුන්වන. කියෙන් තියා අඳලා තියෙනවා සෑහෙන්න. ඒ වගේ. වාසනාවන්තයි. ඔව්. ප්‍රශ්න ඉතින් මේ දහමින්ම ගොඩක් වෙලාවට නිමාගත් ඒවා තමයි මේ. දහම කියන එක ඔයාට මුණ ගැහෙන්න හේතුව ඔය කියන ටික. වෙන්න ඇති. ඔයාට ගැටලුවක් කේන්ති තමයි. ගියේ නැත්නම් ඔයාට ප්‍රශ්න තිබුණේ නැත්නම් ගැටුම් අරගල තිබුණේ නැත්නම් ඔයාට දාමක් කියන එකක් හම්බ වෙන්නේ නැහැ. දැන් ආමතුරුන්ගේ දේශනා අහනකොට ඉතින් අර භාවනාවක් කියලා එකක් වෙනවම කරන්න අවශ්‍යත් නැහැ වගේ මේ මොහොතේ ජීවත් වෙන එක විතරනේ අපි මේ මොහොතට අනුගත වීම හරි ඒක අවබෝධයෙන් යෑමනේ තියෙන්නේ. දැන් අරකේ එකෙන් ගන්න රිසල්ට් එක මෙතන තියෙන්නේ. ඒක තමයි පටත්තරනේ භාවනාව කියන එක ගැන අහන්න ඕන කමක් නැහැ. දැන් භාවනා කරන්න ඕනේ නැද්ද එතකොට? අම්මට ඕනේ කියලා ඉතනකම් කරනවා. නෑ දැන් ඇත්තටම මම භාවනා කරනවා. හොඳයි. බුද්ධානුස්සතිය වඩනවා. සා එතකොට මම මෛත්‍රී භාවනාව කරන ආනාපානසතිය බොහොම කැමැත්තෙන් අසාරින් මම වඩනවා. ඉතින් සමහර වෙලාවට ඉතින් මං කරන දේ මට අඩු හුඟක් සුවයක් ලැබිලා තියෙනවා. අද උදේට මගේ ජීවිතේත් මට සැනසෙල්ල ඇත්තටම තියෙනවා. මම පොඩි කාලේ ඉඳලා ආපු විදියට මට බොහොම සතුටක් තියෙනවා දැන්. ඉතින් මට මේ යන මග හරිද කියන එක දැනගන්න තමයි. වැරදි හරි කියන එකක් මේ ලෝකේ නෑම. හරි වැරදි කියන්නේ සාපේක්ෂක. නෑ අම්මට හරි දෙයක් තව කෙනෙකුට වැරදි. ඔව්. කොහොමද එතකොට මොකද්ද මේ ලෝකේ හරි එක? කවුද හරි? මොකද්ද හරි? කවුද? තමන් කරන දේ තමන්ට. කාට හරි සාපේක්ෂව ඕක හරි. හරි. දැන් මෙච්චර කල් අම්මට හම්බෙච්ච ගුරුවරු 10 දෙනෙක් කියනවා ඔය වගේ භාවනා කළ යුතුයි කියලා. ඔව්. එක්කෙනෙක් කියනවා නොකළ යුතුයි කියලා. මං කියන්නේ නෑ. කෙනෙක් කියනවා නොකළ යුතුයි කියලා. එතකොට 10කට එකක් සාපේක්ෂකව වැරදි. තේරුණාද? එතකොට ඔය ගිහිල්ලා හිතන්න කොයි කියපු එක්කනා. අර 10 දෙනාටම වඩා ඒ කියපු එක්කනා විශ්වාස කරොත් අම්මට. එතකොට ඒ පුද්ගලයා විශ්වාස කරපු මොහොතේ ඉඳලා අර කියන 10 වැරදි. අර එක්කනා කියන එක හරි. තේරුණාද? අම්මා හිතනවාද ඒක හරි කියලා? එහෙම හිතන්න බෑ. මං කියන්නේ තේරුම් ගන්න. ඔය කතන්දර ඔබ දැන් මෙච්චරලා කතා කරපු එකට ඒක ඇප්ලයි කරගන්න. ඔව්. එහෙම දැන් භාවනා කරා කියන්නේ කරලෙන් කර වෙලා ඉන්නකොට ප්‍රශ්නයක් ආවොත් ගැටලුවක් ආවොත් ඒකට අපි මූණ දෙන විදිය අනුව අරක හරි වැරදි කියන එක අපිටම තේරුම් ගන්න පුළුවන්. ඔව් ඉතින් ප්‍රායෝගික. අම්මා උදේට මෛත්‍රී භාවනාව කර 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 ඉන්න දවසක් ගෙදර. ඊට පස්සේ ළමයෙක් ඇවිල්ලා මොකක් හරි දෙයක් කියනවා නැත්නම් කරනවා. ඒතර මෛත්‍රී කැලි. කැඩෙනවා. අපේ වචනකින් හරි එක කැඩෙනව නේද අරක වැඩක් මෛත්‍රිය කැලේ දැන් අච්චර පැය 10ක් විතර අම්මා ඔබ මේ කරන්ට් එකට ගහලා ෆෝන් එකේ චාර්ජ් කර 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 ඉඳලා කෝල් එකක් ගන්න යන වෙලාවට ෆෝන් එකේ වැඩ නැත්තා මොකටද අර චාර්ජ් කිරින්නේ මම වැඩක් නැහැ කියලා නෙමෙයි කියන්නේ තේරෙනවා ඔව් ඔයාලට හිතන්න මම අපි කරන දේ දැන් අපේක්ෂා සහිතවනේ භාවනා ඔක්කොම තියෙන්නේ. ඔව්. මම මෛත්‍රී භාවනාව කරන්නේ ද්වේෂය නැති කරගන්න. ඔව්. බුදුගුණ භාවනාව කරනවා ශ්‍රද්ධාව වර්ධනය කරගන්න ප්‍රසන්න භාවය සඳහා මොනවද ඕ වගේ. ආනාපාන සතිය කරනවා නිරෝගී භාවය සඳහා කායික මානසික දෙකේම සුවතාවය සඳහා. මොහරි එක 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 ජාති මාත්‍රකා තියෙනවා. ඔව්. ඔය ඔක්කොම යමක් සඳහානේ කරන්නේ. ඔය සියලුම භාවනා පරණ මත කියන්නේ. පරණ දත්තනේ. ඒක දැන් මේ මොහොතට අරගෙන කරනවා කියන එකට දාගන්න. කරනවා කියන එක කරන්නේම ඊළඟ මොහොතේ යමක් අපේක්ෂා වෙන්නේ. ප්‍රතිඵලයක් අපේක්ෂා වෙයි. ඔව්. තේරුණාද? නෑ. පරණ මතක ටිකක් අරගෙන දත්ත ටිකක් අරගෙන මේ මොහොතට නැත්නම් මේ මොහොත තුල පරණ මතක අලුත් කරගෙන ඒ තුල අපේ මනස හසුරවමින් ගවසමින් යමක් කරනවා ඉදිරියේ යම් ප්‍රතිඵලයක් ලබා ගැනීම අපේක්ෂායි. දැන් මෙච්චර වෙලා අපි විග්‍රහ කරා අතීතයත් ලෝක බොරුවක්, අමු බොරුවක්. අනාගතෙත් ඒ වගේ පරණ දත්ත වලින් හදාගත් එකක් අනාගතය කියලා තියෙනවා. ඒ දෙකම නෑ මේ මොහොතේ තමයි ඔය අතීත අනාගත දෙකම අපි හදාගෙන ඉන්නේ. ඒකත් ඇත්තම කතන්දරේ එහෙමත් එක. එතකොට එතරම් යාළුවන් භාවනාව ගැන මොකද කියන්නේ? කියන්න දෙයක් නැහැ.
ඊට කලින් හාමුදුරනේ වේදනාව පස්සනාව කළා වෙන තැනකට ගිහිල්ලා. එතකොට ඒ අර වේදනාව තියෙන තැනට තමයි අරමුණු වෙන්නේ. ඒ භාවනාව කරගෙන යනකොට මගේ මේ පිට සම්පූර්ණයෙන්ම පිච්චෙන්න ගත්තා ගිනි ගන්නවා. ගිනි අරගෙන වගේ මේ ගිනි කියන්නේ ඉච්චරකට පිච්චෙනවා දැන් මට ඉවස ගන්න බැරි විදියට. ඊපස් ඒ භාවනාවත් එක්කම ටික කාලයක් යනකොට ගෙදර ඇවිල්ලා තිබ්බයිද පිච්චෙන ගතිය හේම් පිටින්ම තිබ්බා. ළඟදී යන්නේ මේ ටෝ එතනදිත් මට පිච්චිලා ආව. ප්‍රථම පිච්චෙනවා දැන් පිට. ගෙදර ඇවිල්ලා පෑන් කාලයක් පිච්චුණා. අම්ම දැන් ওই භාවනා කරන අවධිය වෙනකොට භාවනාව සඳහා වාඩි වෙලා ඉන්න එක ඉරියව්වක් තියෙනවද? ඔව්. එතකොට ওই භාවනා දෙකම කරේ එකම ඉරියව්වෙන්ද? එකම ඉරියව්වෙන් මම වාඩි වෙන්න පුළුවන්. හරි. එතකොට දැන් මම අම්මට යෝජනාවක් කරනවා. ඔය කියන ඉරියව්වෙන්ම කිසිම භාවනාවක් නොකර ඔය කියන කාල සීමාවෙ පොඩ වාඩි වෙලා ඉඳලා බලන්න. මොකුත් භාවනා මොකුත් කරන්න ඕනේ නැහැ. නිකන් වාඩි වෙලා ඉඳලා බලන්න. අන්න රයිට් දැන් තේරෙනව නේද? ඒ ප්‍රශ්නේ භාවනාවේ කතාවක් නෙමෙයි. තමුන් වාඩි වෙලා ඉන්න ඉරියව්ව තමුන්ගේ කොඳු වැට පෙරියට මැච් වෙන්නේ නැහැ. එතන හීට් වෙනවා දැවිල්ලක් කියලා. තේරෙනවද? ඒ වගේ අර දෘෂ්ටි වලට අහු වෙන්න එපා. අම්මට ඒ ඉරියව්ව අවුල් නම් ඔය ඉරියව්ව වැඩි පාවිච්චි කරන්න නැතුව පහසු විදිහකට ඉඳගෙන ජීවිතේ ගියා. හේතුව මං කියන්නම් අම්මා. භාවනාව කියලා එකක් වඩනවායි කියලා එකක් කරන්නේ සිතින් මනසින් සිතවිලිවල. දන්නේ සිත නෙමෙයි කොඳු වැටපේලිය. තේරෙනවා. භාවනා කරන්නේ සිතක් දන්නේ කොඳු වැටපේලිය. එතකොට තේරෙනවද මේ කතාව මොකද්ද කියලා? ඒ වෙන්න පුළුවන්. ඒක තමයි මං ගන්නෙ දැන්. ඒ අමාරු එන්නේ කොඳු වැටපේලියේ. හැබැයි කරන්නේ භාවනාව මනසින්. ඔයකව සම්බන්ධයක් තියෙනවද? දැන් භාවනා කරන්න බැයිද නිදාගෙන? ඒ ආසිය පුළුවන්නේ. ඇවිදින ගම. ඔය කියන භාවනා ටික ඉරියව් මාරු කරලා කැමති විදිහකට කරන්න. ඔය දනවද බල. අ එහෙමත් දනවනම් මට කියන්න දුවගෙන ඇවිල්ලා මෙන්න මෙහෙම සීන් එකක් වුණා ආවඳුරෝ. මං අර ඉරියව් වෙන්නේ නැතුව වෙන විදිහකට ඉන්නකොට භාවනා කරනකොට දඬ පටන් ගත්තානේ. මේක මොකද්ද දන්නේ? ඉතින් එහෙනම් අපිට ඒකට බේත් කරන්න පුළුවන්. මම දැන් මට වේදනාවක් එන අවස්ථාවක් තියෙනවා. මම ඒ වෙලාවට හිතනවා මේක සිතවිල්ලක් එතනම නැතිවෙලා යනවා. අම්මට ඉතින් ජීවිත කාලෙම සිතවිල්ලක් නැති වෙලා යනවා. සිතවිල්ලක් නැති වෙලා යනවා කියන්නේ හිත. මම කියන්නේ ඕක අවබෝධ කරගන්නකෝ. සමස්තේම සිතවිලි මේ මොහොත තුළ අලුත් සිතවිල්ලක් කරනකොට පරණ එක යනවා. මෙරි මෙරි සිත දුවනවා. ඕක හරියටම තේරුම් ගත්තා නම් එයාට ආයේ සැරින් සැරේ හිත ඉන්න ඕනේ නෑ. ඒක තමයි හිතේ හැටි. ඒක දැනුමට තියන අය හිත ඔහේ යනවා අවුරුදු ගාන ජීවිත කාලෙම. ප්‍රත්‍යක්ෂ වෙච්ච කෙනෙක් ඉන්නවා නම් එයාට ඒක හිතන්න දෙයක් නෑ. එයා දන්නවා හිත කියන්නේ තියෙන එකක් නෙමෙයි මොහොතට හැදිලා මොහොතෙම නැති වෙලා යන එකක්. හිත කියන්නේ එහෙම එකක් කියලා තේරුම් ගන්න. අමුතුවෙන් හිත මෙහෙමයි කියලා හිත යන්න එපා. හිතන්න දෙයක් නැහැ. හරි. හරි. අපි මේක ඇහුවට ආයෙ අර පරණ එකට වැටෙනවා. ඔය දේ ෆ්‍රිජ් එකේ ජරා පරණ කෑම ආයෙ ඇද ඇද කනවා. මාර කනවා. දුකට හැමදේම බුදුහාමුදුරෝ දේශනා කරපු දුක කියන එකත් මේ මොහොතේ පවතින. හරි ඒක මොකද්ද කියලා ඊළඟ එකට යනකොට තේරෙනවා මොකක් දුක. දුක කියලා එකක් තියෙනවලුනේ. මොකක් හරි දුක. ඊට පස්සේ කියන්නේ සමුදය. දුක කියන එක තියෙන එකක් නෙමෙයි නේ නං උදා වෙන එකක්. දුක කියලා එකක් නැහැ. දුක කියලා එකක් තියෙනවා සමුදය වෙනකම්. ඇති වෙනකම් දුකක් තියෙනවා. හදා ගන්නකම් දුකක් තියෙනවා. මතු කර ගන්නකම් දුකක් තියෙනවා නේ. දුකක් නැහැ නේ නං බුදුහාඳුර කියාව. ඒක ඉතින් දුක ඕනේ අය හද හදා කනවා. දැන් කේක් කන්න ඕනේ අය කේක් වෙනකෙනෙකුට දුක මට දුකක් නෙමෙයි. ඒක තමයි කියන්නේ මේ ලෝකය කියන එක සාපේක්ෂයි කියලා. දැන් අපි මේ ආපු ගමන දන්නව නම් කෙනෙක් කවුරු හරි පිස්සු දැනි ඔච්චර දුරට ගියේ ඒකට ඔක කරන්න නෑ. අපි එරුම් පුරාගෙන ඉතින් මේ කිව්වේ මෙච්චර වෙලා චතුරාර්ය සත්‍ය තමයි.
මේ ඒ එකකින්වත් මේක බැහැර නෑ. ඒ ත්‍රිපිටකයේම අරන් මෙතන එකින් එක දිගාරින්න මං කියන්නම් මේක නෙමේදී. මේක නෙමේදී. පාලි වාක්‍යයක් දාලා එහෙම කිව්වා. එහෙමනේ. මේක පොඩි පැහැදිලි සිංහලෙන් දැන් පැහැදිලි වෙන්නේ ඉතින් ඇත්තටම මේ. ආ. අවසාන ටික නම් ප්‍රශ්න කරන්න එපා අත්දැකීම් ලබනකම්. මේක දැනුමක්නේ ප්‍රශ්න කරන්නේ. ඒක ඉතින් කොච්චර කිව්වත් ඔච්චර තමයි කියන්න පුළුවන්. මෙච්චර කල් ඔය මේ දහම අහලා දිනපතාම අප්ඩේට් වෙලා තියෙනවනේ. දවසින් දවස මේ කියන කතන්දරේ සහතික වීගෙන යනවනේ. පැහැදිලි වීගෙන යනවනේ. ඒකෙත් ඔය අපි කියපු අවසාන තැන. ඒ කියන්නේ අතීත අනාගත දෙකෙන් නිදහස්ව විඳින වර්තමානයේ ගැනත් තේරෙනවනේ. අතීතයේ බොරු අනාගතයේ ඔක්කෝ වර්තමානයේම හදන එකක් කියලා තේරෙනවා. දැනට ඒ ටික තේරෙනවනේ. එහෙමනම් තේරෙයි දවසක ඉතුරු ටික. එතකන් ඕම යන්නේ. ඒකල්ලා බලන්න ඉතින් කොහේ හරි ওই කියන විදිහට පොතර පතර නොගැලපෙනවාද? ඉතින් ඒ නිසා තවදුරටත් මේක අපේ කතන්දරයේ අද්දකීමෙන් පරීක්ෂා කරගන්නවා මිසක් තව එක එක ඒ වගේ ඔබලා බලලා තේරුම්වත් නැති විකාරයන් නටන්න එපා ඉතින් මොකද? ඕනනම් කරන්න කොච්චර කරත් ඉතින් මෙච්චර තමයි අවබෝධයයි වැඩගත් පොතපත නෙමෙයි එකක්වත් වැරදි කියලා ප්‍රතික්ෂේප කිරීමක් නෙමෙයි මම කියන්නේ ඊට වඩා හරි මේ සරලව තමුන්ට තමුන්ගේ හිත ගවේෂණය කරනකොට කතාව ඔක්කොම පේනවා එහෙම පේන කෙනෙක් ආයෙ මේකේ කණ්ණාඩි දදා බලන්න ඕනේ අපි කියන්නේ කණ්ණාඩි ගලවනකොට තමයි තවත් පැහැදිලිව පේන්නේ නැත්තම් එක එක ෆ්‍රේම් වලට අනුව පේන්නේ නැහැ නිවනාම පොතට අනුව නෙමෙයි තියෙන්න ඕනේ තමුන්ගේ ආධ්‍යාත්මික නිවීමට අනුව. මෙතන මේ කියනකොට අල්කයිඩාකාරයෙක් වගේ තේරෙනවා ඇති. හැබැයි ලෝක ප්‍රසිද්ධ අපේ අජාන් බ්‍රහ්මවංශ නන්දර ගානකට කියනවා ත්‍රිපිටකයේ ඉරිලා ඉල්ල ටොයිලට් එක දාලා තිබ්බොත් උපවාසයෙන් මොකද කරන්නේ කියලා. මං අරක ඔබලා ඔයක යවනවලු උතුරට. මටත් ඒක තමයි කියන්නේ. තේරුම් ගන්න ඉතින් මොනවා හරි කරේ තියාගෙන යනවා නම් මෙච්චර නිදහසේ සැරිසරන්න පුළුවන් මේ විශ්වයේ නෑ මෝඩයි මං කියලා. ඕනිම එකක් මං කියන්නේ. මෙච්චර සැහැල්ලුවෙන් ජීවත් වෙන්න පුළුවන් එකේ සැරිසරන්න පුළුවන් ලෝකේ. මොනවා හරි දත්ත ගොඩක් ඔළුවේ තියාගෙන කරපින්නාගෙන බරක් ඔළුවේ තියාගෙන යනවා. පව් ඉතින් මේ ජීවිත මොනවා කරන්නේ? අත්තරින්ද උගන්නන දහමක් මේ බුදු දහම. ඇත්තටම අපි දැන් බදා ගැනීම බද්දරට අයත් කර කර යනවනේ කොයි දෙයක්ද මොනවා බදා ඒ අදහන්න පටන් ගත්තට පස්සේ ඉතින් ඇත්තට නොතේරන කාලෙට වඩා දැන් තේරෙන්න පටන් ගත්ත පස්සේ ඒ අපි යම් කිසි දහමක් අවබෝධ කරගෙන යන අම්මා අත්තරින් මොනවද කියලා මං බදා නොගන්නේ මොනවද ඒ කියන්නේ ඇත්තටම ලෝභය දේස් ඒ ඒවා දැන් අඩුයි ඇත්තටම කියලා මම දැනෙනවා මගේ තුල දැන් මගේ තුල කියනකොට අම්මා ඉන්නවා ලෝභයේ දේසේ අඩුයි කියනකොට එව්වත් සාපේක්ෂකව තියෙනවා මෙච්චර වෙලා කතා කරා ඒ මෙච්චර වෙලා කතා කරා දැන් නැති කියන එක දැන් අවබෝධ කරගත්තා ඒ මට ප්‍රශ්නයක් ආවම නැතිව කොහෙද මෙච්චර වෙලා කතා කරේ ලෝභයේ දේසේ හෝ කවරක් පවතින මමේ කියලා එකෙක් මේක කොහෙවත් නැහැ කිය. මමෙකුත් නැහැ. මම කියන්නේ මොකද්ද? මතක ගොඩ. ඉතින් ওই මතක ගොඩේ තියෙන සීරෝම බරෙන් නිදහස් වුණා මමෙක් ඉන්නා. මම කියන එක ගැන චුට්ටක් කල්පනා කරන්න. මම කියන්නේ එතකොට ඉන්නේ නම් මගේ නම මේක. මගේ අම්මගේ නම මේක. මගේ අරම මේක. මගේ මුල් පදිංචිය අරෙහි. මගේ ඉස්කෝලේ අරක. මේ මෙහෙන් ගිහලා මගේ මාත්‍යාගේ නම මේක. මගේ උපුතාගේ නම පොඩි යෝගී නම මම ගිහලා මේක. මගේ රට ශ්‍රී ලංකා. ඔක්කොම මගේව ටිකක් තියාගෙන ඉන්නා. ඔය ඔක්කොම දැන් මං කියනකොට ඇතුලේ හැදුණා නේද? ඒ වෙනකන් තිබ්බද ඔය එකක්? නෑ. හැබැයි තියෙනවා වගේ පේනුණා නේද? ඒක තමයි ප්‍රශ්නේ තියෙන්නේ. හේතුව මගේව ඔක්කොම ලොකු වෙලා ඇත්ත වෙලා ඒවා තවදුරටත් නඩත්තු කරගෙන යෑමේ කැමැත්ත තියෙනවා. ඉතින් ඒ තියෙනකන් නැත්තම් මගේ කියන කෑල්ල තියෙනකන් මම එක් ඉන්නවා. දැන් ඔහුගේ අනිත් පැත්තට රැහැගෙන යන්නකො අපි අන්තිමේට කියපු තැන ඉඳන් මුල දක්වාම රැහැගෙන යන්නකො මගේ රටක් කොහෙද මට ශරීරේ මෙතන තියෙනවා මේ පුටුවේ ඉන්නවා පුටුව නෑ නමුත් ඉන්නවා දැන් මේ ඊට පස්සේ බලන්න ඕනේ මේ පුටුව බිම තියෙන
මේ බිම මේ ආරණ්‍ය සේනාසනේ තියෙනවා. මේ ආරණ්‍ය සේනාසනේ හම්බන්තොට තියෙනවා. මේ හම්බන්තොට දකුණු පළාතේ තියෙනවා. දකුණු පළාත ලංකාවේ තියෙනවා. ලංකාව ලෝකේ තියෙනවා. දැන් මොකද උනේ එන්නේ? මේ මොහොතේ මෙතන හිටපු මට රටක් හැදුනේ. ඒ රටේ මගේ ගෙදර ආරෙහි තියෙනවා. මයි ගෙදර කියනකොටම ගෙදර ඉන්න අය ටක්ටක් ගාලා අරයා ඉන්නවා මෙයා ඉන්නවා මෙයා ඉන්නවා මෙයා ඉන්නවා අරයාගේ නම මේකයි මෙයාගේ නම මේකයි කියලා ඒ ටික හදාගන්න. තව පස්සට යන්න පුළුවන්. ඒක ලෙවල් එක. ඒ එක එකනාගේ නම් එව්වා මෙව්වා වගේ මගේ නම මේකයි. ඔව්. ඒකල මං දරුවගේ අම්මා දරුවා මගේ පුතා. මං හස්බන්ඩ්ගේ වයිෆ් හස්බන්ඩ්ගේ වයිෆ් මම අනිත් පැත්තට. ඔව්. ඔය වගේ අසල් ඇසිවා නම් මනකො හදාගෙන තියෙනවා. මං අහන්නේ දැන් මෙතන මොකෙක්වත් ඉන්නවද? හස්බන්ඩ් ඉන්නවද? ඔව්. ඉන්නවා. ඉන්නවා. නෑ නෑනේ. ඔව්. මෙතන නෑ හැබැයි ඉන්නව නේද? කොහෙද ඉන්නේ? ඒත් ඉන්නේ සතුටුල තමයි. ආ. ඒක. ඉතින් ඒකින්ද තේරුම් ගන්න. මේ ලෝකය කියලා කියන්නේ සිතුවිලි ගොඩක් විතරයි. විතරයි. අන්න. ඔව්. සමස්තයෙන් සිතුවිලි ගොඩක් විතරයි. නිදාගත්තාම ලෝකයක් තියෙනවා. නින්ද ගිහුවා. නෑ. නින්ද ගිහිල්ලා දැන් අම්මට උදේට මතක තියාගන්න. අම්මට දැන් නින්ද ගිහිල්ලා. නින්ද ගිහිල්ලා ඉන්න වෙලාවේ දැන් අම්මා කොහෙද ආරණ්‍ය සේනාසනයකට ගිහිල්ලා දානෙත් හදාගෙන එතන වාඩි වෙලා අම්මත් එක්ක ගියපු කීප දෙනෙක්ත් එක්ක දැන් එතන හිටපුවාම දුරත් එක කතා කර කර ඉන්නවා. අම්මට නිින්ද ගිහිල්ලා ඉන්නේ. අම්මා ආරණ්‍ය සේනාසනෙකට ගිහිල්ලා ඉන්නේ. අම්මා දැන් එතන ඉන්න හාමුදුරුවෝත් එක්ක කතා කරගෙන. අම්මා මේ නිින්දෙන් අවදි නොවුනොත් මොකද වෙන්නේ? ඒ තාක්කල් ආරණ්‍ය සේනාසනෙකුත් ඉන්නවා, හාමුදුරුවෝත් ඉන්නවා. අම්මා තාමත් එතන කතා කර කර ඉන්නේ. එක වෙලාවක අම්මා දැන් ගෙදර ඇඳේ ඇහැරෙනවා. ඔව්. ඇහැරිච්ච ගමන් හා හීනයක් දැකලා. ඈ. එහෙම කියනවා නේද? ඔව්. හීනයක් දැකලා. මං අම්මට කියනවා අම්මා මේ දකිමින් ඉන්නේ හීනයක් කියලා. ඔව්. හා. ඒ වගේම මේ ලංකාවේ ඉන්න මේ ලෝකේ ඉන්න මම කියන කතාව තේරුම් නොගත්ත හැමෝමත් ඉන්නේ තාමත් අවදි නොවිච්ච හීනෙක. තාම යාලා හීනෙන් බණ අහනවා, හීනෙන් පරිකල්පනය කරනවා, හිතනවා, හීන දකින හීන ලෝකයක ජීවත් වෙනවා. තාම හැරිලා නැහැ. බුදුහාමුදුරුව කියලා කෙනෙක් ලෝකයට ඇවිල්ලා ඇහැරෙන විදිය කියන මේ හීන දකින කාටවත් මීටර වෙන්නේ නැහැ. ඉන්නේ හීනකයේ මේ හීනෙන් අවදි වෙන්න පුළුවන් එක. එතකොට තමයි ඔය කචල් ඔක්කොම ඉවර වෙන්නේ. ඒක ගැන ගාණක්වත් නැහැ. එක දිගටම ඊන බල බල යනවා. ඒ හීනේ ඇස්සේ යාලට බබ්බු හම් වෙනවා පේනවා, කතාද බඳිනවා පේනවා, මැරෙනවා පේනවා, එක එක જાති හැමදේම පේනවා. ඒක මාර හීනයක්. මොකද්ද කිව්වේ? මාර හීනයක්. ඇයි? හැම මොහොතේම මැරි මැරි පෙනෙන බලන හීනයක්. අඬා අඬා සුසුම් හෙලෙලා බලන්නේ තියෙන හීනයක්. කවදාවත් මහා කුසලයකට හැර ලේසියකට එකෙකුටවත් අවදි වෙන්න ලැබෙන්නේ නැති හීනයක්. ඉතින් අවදි වෙන්න. අවදි වෙච්ච දාට තව ගොඩක් ජාති තියෙනවා. මොකද්ද මේ හීන කතාව? හීන බල බල ඉන්න අයට නිකන් කියන්න පුළුවන් ඕකේ කතාව කියලා යන්න පුළුවන්. මන් දන්නවා එකෙක්වත් ඇරෙන්නේ නැහැ කියලා. ඒක නිකන් අර ටෙලිනාට්‍ය කියපු තව එක ෂොට් එකක් වගේ එකක්. මේ හැමෝම මරණින්දේ ඉන්නවා, හීනයක් දකිමින් ඉන්නවා. මේ හීනය අවදි වෙන්න පුළුවන් හීනයක්. මේ හීනෙන් එළියට එන්න පුළුවන්. ඒක එන්න ක්‍රම තියෙනවා. ඒකට මූලිකම දේ තමයි මේ හීනේ ඇස්සේ දැනට පෙනිලා තියෙන ටික තියෙන. ඔව්. දැනට මේ හීනේ පෙනිච්ච එව්වා ලකුවට ඇත්ත කරගෙන ඉන්න. ඇත්ත කරගෙන ඉන්නකම් ඒවා උඩ තමයි හීනේ දුවන්නේ. ආ.
මේ රට ඇත්ත කරගෙන ඉන්නකම් රට පුරා හීනෙන් දුවන්න පුළුවන්. ඒ වගේම සම්බන්ධතා බැඳීම් වගකීම් හීනෙන් හදාගත්ත දේවල් ඔක්කොම තමුන්ගේ හිතට සතුටක් ගෙනාවු හැම එකම අල්ලාගෙන තමුන්ට හීනේ දකින්න පහසු වෙන්නේ. හීනෙට ඕනි නිසා. ඒ මතයේ ඉඳලා හීන බල. හීනේදී මගේ දේවල් හැර වෙන මොකුත් පේන්නේ නැහැ. හරි කලාතුරකින් නිකන් සේයාරු වගේ පොඩ්ඩක් පේනවා. හැබැයි වෙනිච්ච ගමන් නැති වෙනවා. හීනේ පේන්නේම මගේ වටික විතරයි. මේකට ලෝකයක් නැහැ. hina වෙන්න නෙමෙයි. හරි. වරවකල කතාවක් වෙන්නේ. ඒ හීනෙට නෝට් වෙන්නෙම අහු වෙන්නෙම ඒ හීනේ කන්ටිනියු වෙන්නෙම ඒ හීනේ පිනිපිනි යන්නෙම මගේ කියලා ඒ හීනේ අස්සෙන් මං අදාගත්ත දේවල් නැවත නැවත පාවිච්චි වෙමි. ආය පාවිච්චි වෙනවා. ආය පාවිච්චි වෙනවා. හේතුව හීනෙන් එළියට එන්න අකමැති. අකමැත්ත නිසා ආය ඒ හීනේ දකිනවා. ආය ඒක දකිනවා. ආය දකිනවා. ඉදිරි දිගින් දිගට. එක වෙලාවකවත් මෙන්න මේ හීනේ දකින්නේ මගේ කරගත්ත මේ සිතුවිලි ගොඩාක් හින්දානේ කියන එක සැරටම තේරිලා හිතේ ඇත්ත කතාව හරියටම අල්ලගෙන හිතින් එළියට පැනගත්තා නම් හරි හිතින් එළියට පැනගත්තා නම් එයාට තේරෙනවා එයාට වෙනෙනවා ඒක පැනගෙන බලන්න මම තේරුණා ඇහැරෙන්න මම මේකකට මම යම් කිසි සංකල්පයක හිටියානේ ඒ දැන් මට තේරෙන ඔබ වහන්සේ එමක මම බණ අහලා තිබුණෙත් නැහැනේ දැන් මට තේරෙන ඔබ වහන්සේ කියන දේ මේ සිතුවිලි මාලා මල් වටාව ගොඩාක් නගාගත්ත දෙයක් කියන එක ඒ දැන් මම ඒකෙන් අයින් වෙනවා අයින් වෙන්න දඟලන්න එපා ඒක තේරුම් ගැනීම විතරක් කරා හොඳයි මොකද මං අයින් වෙන්න යනකොට මට සිද්ධ වෙනවා සිතුවිලි පල්ලෙහාට දාලා මං ඒ සිතුවිලි උඩ නැගලා කොහොම හරි පනින්න ආයාසයක් කරන්න. හොඳට මතක තියාගන්න ඒ ආයාසය කරන්නේ හීනේ අස්සේ. ඒ පිණුම් ගහන්නේ හීනේ අස්සෙමයි. එක දෙයක් කරන්න පුළුවන්. මං වටා මම ලොකුවට සැරට තදට හදාගෙන තියෙන මගේ හීනේ නඩත්තු වෙන්න ඕනි කරන ඒ හීන තියෙන අර මගේ කැලේ ටික. ඔව්. ඔන්න අයින් කරන්න බෑ. අයින් කරන්න බෑ. හදාගත්තා නම් හදාගත්තම තමයි. ඒ හැම එකකටම තියෙන වටිනාකම. ඒ හැම එකකම තියෙන මොහොතට හදලා දෙන බොරුව. එයාලා ඒ වෙලාවට සිතුවිලි එනවා. ඒ මොහොතට highlight වෙනවා. හැබැයි ඊළඟ මොහොතට නෑ. ආය වෙන එකක් එනවා. ආය වෙන එකක් එනවා. ආය වෙන එකක් එනවා. ඒ විදිහට යනවනේ. මෙන්න මේ highlight වීගෙන යන එක සම්පූර්ණයෙන්ම හොඳට බලන් ඉන්නකොට තේරෙනවා. ඔන්න එකක් ආවා, ආයෙ පරණ මතකයක් ආවා, ආයෙ එකක් ආවා, ආයෙ එකක් ආවා. මෙහෙම වේගෙන් යෑමක් තියෙන්නේ කියලා හොඳට බලාගෙන ඉන්නකොට ඔය දෙකක් අතරින් කියන්නේ දැන් සිතුවිල්ලක් ආවා. මේක හොඳට බලන් ඉන්න කෙනෙකුට වෙන එක. හොඳට බලන් ඉන්න ඕනේ මේ හිත පයින් විදි අපි එකයි කියන්නේ මේ චිත්තානපතනව හරියටම කරන්න කියලා. බලාගෙන ඉන්නකොට තේරෙනවා සිතවිල්ලක් නැගීගෙන එනවා වැටෙනවා ආය නැගීගෙන එනවා ආය එකක් එනවා ආය වැටෙනවා ඔන්න කනට මාරු වෙනවා ඔන්න ඇහැට මාරු වෙනවා ඔන්න හිතට මාරු වෙනවා පරණ මතකයන්ට මාරු වෙනවා ඔන්න නහයට මාරු වෙනවා සිතවි මාරු වෙයි යනවා හඳුනා ගන්නවා නැවත අත්හැරෙනවා ඔය විදිහට ඔය අස්සේ මේ පැන නැගපු සිතවිල්ලක් බැහැගෙන යන මොහොතට ආය සිතුවිල්ල පැන නොනැගී හිස්තනත්තිය මේ දෙක ගත්තොත් කොච්චර එකට ලං කරලා තියන්න ගියත් අතර හිස්තනත්තිය තේරෙනවද මෙන්න මේ හිස්තන නොතේරෙන කෙනා හිතනවා මේ ලෝකයක් තියෙනවා මේවා එකෙන් දිගට දිගට තියපුවාම මේ තියෙනවා කියලා මේකත් මෙතනින් තියෙනවා ඒතකොට ලෝකේ ගොඩාක් ලොකු ලෝකයක් යාට මෙයාට තේරෙන්නේ නැහැ මේ එයාට තේරෙන්නේ මේ ලෝකයක් තියෙනවා එකක් කියලා එයා හිතන්නේ මේ එකක් කියලා නමුත් මේ සිතුවිලි තියෙන. ඔව්. පෑන සිතුවිලි. මේ තව සිතුවිලි. ෆෝන් එක සිතුවිලි. නෝට්බුක් සිතුවිලි. ටැප් එකේ කෑල්ල සිතුවිලි. ටේප් එකේ සිතුවිලි. යම් වෙලාවක මෙහෙම මේ සිතුවිලි ගලණය ඇස්සේ මට මේ එකකටවත් කිසිදු වැලියු එකක් නැති වුණොත්. ඔව්. හැබැයි අර යන රිද්මයට චූටි චූටි හරි වටිනාකම් තියෙනේවත් එනවා. ඒ කියන්නේ මෙහෙම බලනකොට
අපි ගත්තොත් මේකට මේකට වැඩි වටිනා නැත්නම් මේකට වැඩි වටිනාකම මේකට තියෙනවා අඩු වෙලා හරි චුට්ටක් හරි අනිත් ඒවා බ්ලින්ක් වෙලා මේ චූටි කෑල්ලේ මේ ටික ගැලවි ඒ ඇස්සෙත් මේ මේ වගේ වටිනාකම් අඩු වෙනකොට තේරෙනවා එක සිතුවිල්ලක් ඇවිල්ලා ඊළඟ සිතුවිල්ලට යන්න මොහොතකට කලින් යන්න පෙර මේක නිරුද්ධ වෙනකොටම හිස් බවක් එනවා සිතුවිල්ලක් නැහැ මෙහෙම තියෙනවා මෙහෙම තිබිච්ච එක මේ ෆෝන් එක කියන සිතුවිල්ල තියෙනවා පෑන කියන සිතුවිල්ල වටිනාකමක් නැහැ මට ඒ සිතුවිල්ල නිරුද්ධ වෙලා ෆෝන් එකෙන් පස්සේ ආයෙක පාරට යන්න සිතක් නැහැ එන්නේ නැහැ සිත දෙයක් නැහැ ඒක මොනවා හෝ තියෙන්න ඇති වටිනාකම ශූන්‍ය ඒ නිසා නැහැ අරමුණක් ඇඩියට හැදෙන්න එකක් නැහැ මෙන්න මෙතන තියෙනවා නිවන මේ තියෙන නිවන නිවනේ මොකක් තියෙනවද නැද්ද තේරෙනවා ස්වභාවයක් ඒ ස්වභාවේ තෙන්ඩ ආපුවාම මේක එක දිගට ගලාගෙන යන බිඳ වැටෙන දැන් ඉස්සල්ලා මේ ඔක්කොම එකට තියෙනකොට පේනුනේ ආලෝකයක් තියෙනවා වටිනාකම් දිගිය දැන් සිතුවිල්ල කාපුවලක් දැන්නා ඒක ගියවලක් දැන්නා ඒත් ආයෙන ඒකත් යනවා හැබැයි ආයෙත් එනවා ඔය ඒ තියෙන එකේ වටිනාකම් අඩු වෙලා ගිහිල්ලා නම් තියෙන්නේ එන්නේ එකක් නැති වෙනවා නේද මට යාළුවෝ 30 දෙනෙක් ඉන්නවා පන්තියේ මට මාර ලව් එක දවසක මොකක් හරි කේස් එකක් හින්දා උන් ටික මාත් එක්ක ඔක්කොම තරහ වෙනවා පන්තියේ ඊට පස්සේ මම යාළුවෙන් කතා කරන්න බැලුවට කෙක්වත් මට අහුම්කම් දෙන්නෙත් නෑ අවධානය යොමු කරන්නෙත් නෑ මුකුත් නෑ මාර ලව් එක තියා දැන් නිකන්වත් කතා නෑ දැන් මේ ඉන්න මම කුරුද්දට හැමදාම හවස් වරුවේ යාළුවන්ගේ ගෙවල් වල ඉන්නේ දැන් මම යන්න යාළුවෙක්ගේ ගෙදරකට යන්න ඕනේ. හැබැයි යන්න ගියා නෑ. එහෙනම් මෙන්න මෙතෙන් මොකද වෙන්නේ? එතන හරි හිස් නේද? අරමුණක් හැදෙන්නේ නෑ නේද? ආන් ඒ වගේ මේ ලෝකේ සියලුම දේවල් සිතින් නිර්මාණය වෙලා තියෙන ඒවා වගේ ප්‍රත්‍යක්ෂ අවබෝධයකට ආවම මේ හැම එකම මේ ඉතින් හදලා තියෙන්නේ මෙතන පුද්ගලයෝ හතර දෙනෙක් කියලා ගන්න අපේ හිත. තේරෙනවද? පුද්ගලයෝ හතර. මේ වයස් මට්ටම් වල පුද්ගලයෝ කියලා ආයෙ බෙදන්නේ ආයෙ හිත. මේ ගෑනු මේ පිරිමි කියලා බෙදන්නේ මේ හිත. තේරෙනවද? එතන කෙල්ල 3 දෙනෙක් ඇවිල්ලා වයසක උන්ද කෙනෙක් ඇවිල්ලා ඉන්නවා කියලා. එතකොට මේ කියන මනෝභාවයේ මේ සමස්ත සිතුවිලි වල ස්වභාවයේ තේරුම් නොගෙන ඉන්න කෙනෙක් නම් මේ පුටුවේ ඉන්නේ. එතකොට මෙතන මේ ගනුදෙනු වාස්සේ මේ චරිතයේ දිහා ඇස් යන්නේම නැහැ. මෙතනත් ලස්සනම එක දිහා තමයි බල බල වැඩි හරියක් මොනවා හරි කතා කරන්නේ. ඇයි? ඒ සිතට මේ පේන එක යථාර්ථයක් වෙලා. ඉතින් අවුරුදු 30කට විතර 40කට විතර කලින් ඔයාලත් ඒ තමයි. නැද්ද? ලස්සනට හිටියානේ. ගෙදර ෆොටෝ එක මම තින්න ගන්න. ඉතින් ඒකම තමයි. තේරෙනවද දැන් මේ ස්වභාවය මොකද්ද? ඒක තමයි මේ තියෙන ධර්මතාවය. පවතින රිද්ම. එතකොට කෙනෙකුට ඕනනම් පුළුවන් අර කියන තරුණයා කියමුක එදා හිටපු දැන් වයසක කෙනෙක් තවදුරටත් පුළුවන් ඒ මානසිකත්වෙම පවත්වමින් කියන්නේ ඔයාලගේ වයසයත්. ඔව්. ඒ මානසිකත්වෙම පවත්වමින් මේක ඇත්තක් කියලා තියෙන කෙනෙකුට තාමතර පරණ ලස්සන පේනවා. ඔයාල වයසයි කියලා විශේෂයක් නැහැ යාට. තේරෙනවද? මේ ඇස්සෙන් ලස්සන වෙන්නද? ඇතුළ වැඩ කරන. ඇයි? පරණ මත කියන්නේ එයාට ඒ වෙලාවේ ඒක යථාර්ථයක්. එහෙම ගන්නක දැන් වයසට ගිහුව ඔයාලට වැඩි හරියක් ලයින් කරන්නේ කුකුළු මුකුළු පාන්නේ පොඩි උන්ද කොල්ලොද නැත්නම් ඔයාලගේ වයසට ළඟයි වෙන්නේ නැද්ද ඒක වෙනවනේ වෙනව ඇයි එයාලට තාම තේරෙන්නේ නැහැ මේකේ තියෙන බොරුව
යාලට තේරෙන්නේ තාම මේක යථාර්ථයක් කියලා. තව අවුරුදු 10ක් විතර යනකොට ඔයිට වඩා අවුල් වෙන සමාජයට කවුරු කාරෙ මෙතන අඩු වෙන්නත් පුළුවන්. ඒත් යද්දිත් මොකද වෙන්නේ? ඒත් ඒ මට්ටමේම සිතුවිලි ගොඩක් පවත්තන්ගෙන මිනිස්සයාට. එදාට දකින්නකොටත් මරණාසන්න මොහොතේ දකින්නකොටත් ඒත් අර ස්වභාවයමයි වැඩ කරන්නේ. ඔව්. දැන් තේරෙනවද? හිත ගහන මැච් එක කීයටවත් මේක බොරුයි කියලා ඔප්පු කරගන්න දෙන්නේ නැහැ නේ. මං ඒකයි කිව්වේ මේ හීනෙන් බලන්න නැගිටින්න දෙන්නේ නැහැ. පුළුවන් නම් නැගිටපල්. නැගිටින්න පුළුවන්. මේක පුළුවන්. ඔව්. ප්‍රත්‍යක්ෂවම කියනවා පුළුවන් කියලා. පුළුවන් නම් නැගිටපල්. ක්‍රමෙත් කියලා තියෙන්නේ. ඇයි මෙහෙම හීන පේන්නේ? නේ. ඔව්. ඒ හීන වලට වටිනාකම් දීගෙන. දීලා. වටිනා නිසා හීනේ අතුරුදහන් වෙන්න යනකොට දාඩිය දානවා. ඔව්. ඒකට කියනවා මරණ බය කියලා. ඔව්. මොකද්ද මරණ බය කියන්නේ? හීනේ නැති වෙයි කියන බය. කවුරුවත් මැරෙන්න බය නැහැ. මගේ ඇඟ අක්‍රීය වෙනවට. එයාට බය තියෙන්නේ මගේ හිත ආය දුවන්න ලී කෑල්ලකටවත් මට සෙට් වෙන්න බෑනේ. නේ. බෑනේ. පුළුවන් නම් මට මේ කියන ඇඟ මලාදෙන් ගියපු දෙන් මට ගෙදර ඉන්න බෝනික් කටවත් ඇහිලා ඉන්න පුළුවන් නම් මෙහෙම බලාගෙන මොකටද කියන්නේ? ආසන්න වෙලා බලන්නකො හිතන જાති. මොකටද කියලා වයින් ආ. මොකටද කියන්නේ? එක දෙයයි. හීනෙට ආසයි. එයාට මහ ගොඩක් ඕනේ බලන් ඉන්න තීරණ ගෙත්. රෝද පුටුවට වෙලා හරි බලාගෙන ඉන්න තීරණ නම් හීනේ. අපි කියන්නේ ඔය කියන එකෙත් මට වැටහෙන්නේ. ආ මොකුත් අයින් කරන්න එපා. වටිනාකම් අයින් කරගන්න. එච්චර. ඔයාට සිතුවිලි අයින් කරන්න බෑ. හැබැයි වටිනාකම් අඩු කරන්න පුළුවන්. වටිනාකම කවරක හෝ බිඳුව වුණා කියන්නේ ඒක ඉරේස් වෙනවා. හරි. එහෙනම් මේම ගන්න. මේක මතකෙට එන්නේ නෑනේ. ඒක තමයි ඉරේස් වෙනවා. ඔව් ඉරේස් වෙනවා. ඉවරයි. මේම ගන්න. ඔයාලගේ ඉස්කෝලේ යන කාලේ හිටපු ආදේක්. ඩක් හාදකම් පවත්තුපු හාදී වයසත් එක්කම පොඩ්ඩක් අවුල් වෙනවනේ මේ ස්වરૂප. ඒ මතකේ ලොකුවට තියෙනවා පාසල් අවදී මතකේ. හැබැයි මෑතක ටවුන් එකේ ඉඳන් පාරේ ඉඳන් දකින්නවා තමුන්ගේ මේ වයස් මට්ටමටම ගියපු එදා මතකේට චුට්ටක් සෙට් කරලා බලලා කලප ගන්න පුළුවන් වෙයි වගේ හිතෙන රූපයක්. එහෙමනම් එතකොට මොකද කරන්නේ? මෙයා ඉන්නේ කොහෙද? විස්තර අහලා හොයලා බලලා ටක් ගාලා හා මේ මෙයාම තමයි කියලා පරණ දත්ත වලට දාලා ඒ වෙලාවේ ටක් ගාලා මොකද කරන්නේ? පරණ දත්ත ටික එහෙමම තියාගන්නවා, මතකයන් ටික එහෙමම තියාගෙන ඒ මතක ෆයිල් එකේ ඉස්සරහා ෆ්‍රේම් එකට දාලා තියෙන පින්තූරේ තියෙන පරණ පින්තූරේ ගලවලා විසිකලා අලුත් පින්තූරේ දාගන්න. තේරෙනවද? දැන් අදින් පස්සේ ඒක හා ඕකේ. හා මේ එයා තමයි. තේරෙනවද? ওই විදිහට අපි ඇතුලෙන් වටිනාකම් දීලා තියෙන හැම එකම ඒ ඒ මොහොතට බොරුව වග තේරිලත් ආයේ ඒක රිනියු කර කර රිනියු කර කර වටිනාකම් හද 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 මේ හීනෙන් නැගිටින්න අකමැති නිසා ඉස්සරහට තල්ලු කරගෙන යනවා නේ. ආ මේක හරි භයානක කතාව. හේතුව තමයි ලෝකේ දැඩිව අල්ලන් ඉන්නේ. හැබැයි මේ ගැලවෙන්න මාර කුසලයක් තියෙන චරිතයකට ඇහුණා කියන්නේ පිස්සු හැදෙනවට. කලබලයට ඇහුණොත් හරියට මේ බැලන්ස් නැතිව ඇහුණොත් ඇයි හත්තලා මේ ඔක්කොම මේ හීනයක් කියන්නේ? මෙච්චර කල් ඔයාලා හිතන් හිටියේ ඔයාලා ඇත්තට ජීවත් වෙනවා කියලානේ. බුදු කෙනෙක් ඇවිල්ලා නිතරම කියනවා නේද මහණෙනි, කාමය කියන්නේ සිහිනයක් බඳු එකක් කියන්නේ. කියන්නේ කාම ලෝකය කියන්නේ හීන ලෝකයක් කියන්නේ. සුපිනෝපමා කාම. ඔව්. හීනයක්ද? මන් නෙමේ බුදු කෙනෙක් කියලාද? ඔව්. ඒකයි මම කියන්නේ. සිහිනේ සිහිනයක් වගේ ප්‍රත්‍යක්ෂ කරගෙන සිහියෙන් ජීවත් වෙන්න සිදුරක් පොයින්ට් එකක් මේ වගේ අහුවෙයි දැනෙයි කොතනක හරි තැනකින් එළියට පැනගන්න. ඒක ඔබට අහුවෙන්නේ නැහැ. ඔබ එළියට විසි වෙනවා. පයින්න කෙනෙක් නැහැ. මට බෑ හීනෙන් අවදි වෙන්න. මට පුළුවන් ඒ දක්වාම මේ හිත හීනි කරන්න විතරයි. මේ හීනෙන් සිදුරක් આવුනම රින්ගන්න පුළුවන් මට්ටමටම බර අඩු කරලා වටිනාකම් අඩු කරලා අඩු කරලා අඩු කරලා අඩු කරලා මාව චූටි කරගන්න.
සියුම් කරගන්න. ඔව්. මාව සියුම් කරගන්න. මගේ බර නැති කරන. ඒ දක්වා මට පුළුවන් එච්චරයි සියුම් වෙන්න. සියුම් වෙන්නේ කොහමද? ලෝකෙත් එක්ක තියෙන ඇලීම් ඔක්කොම ලේලා 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 මෙලීම් ගැට ගැහිලි ඔක්කොම මෙව කරලා ලෝකෙට දීලා තියෙන බර ඊට පස්සේ වටිනාකම් ටික ඔක්කොම අයින් කරගෙන රැහැගෙන කියන අයින් කරන්න කියන මොකද මේ වටිනාකම් මේක ලෝකෙ දෙයක් නැහැ නැතිවද තීරුම් අරගෙන ඒක ඒ විදිහට ජීවත් වෙන්න අත්තරින්න දෙන්න අත්තරින්න දෙන්න ඒ විදිහට යනකොට අපි දන්නේ නැතුව මේ ශුද්‍ර භාවයට එනවා සියුම් භාවයට එනකොට අප හැරෙනවනේ සැහැල්ලු වෙනවා දැනෙනවා අපිට ඉතට ඒ සැහැල්ලුව තුළ අපි කියන්නේ ජීවත් වෙන සැහැල්ලුවෙන් ජීවත් වෙන සුදුසු වෙලාවට කවුරු හරි කෙනෙක් අත දාලා මෙහෙවරෙන් කියලා එළියට ඇදලා ගන්නේ හීනේ අපේ පරණ දේශනාවක් තියෙනවා ඔය වල අහලා තියෙනවද දන්නේ මේ නිවන කියන්නේ gift එකක් කියලා නිවන කියන්නේ තෑග්ගක් ඒ සුදුසන්ට අනිවාර්යෙන් හම්බ වෙනවා සුදුසුකම් සපුරා ගන්න මොනවද සුදුසුකම් ලෝකෙත් එක්ක තියෙන බරෙන් නිදහස් වෙයි සිතුවිලි වලට දාලා තියෙන බරෙන් නිදහස් වෙයි සිත ඉහිල් කරලා 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 එදක්වයින් එයාලට ලෝකෙ ඉන්න බෑ සුදුසු නැ ඒ නිසා එයාලා ලෝකෙන් එතරට දානවා ලෝකෝත්තර තත්ත්වයට දා ඒක කරන්නේ මේ සබා දහමින්ම තමයි අඩුවීගෙන අඩුවීගෙන ගිහිල්ලා දැම්මට හරි කියලා හිතුවට වැඩක් නැහැ. මම මේ පයි ගහලා ඉන්න තැන වටිනාකම තියෙනවා. හිටගෙන ඉන්න තැන. අනිත් ඔක්කොම දැම්මම නැහැ. ඔක්කොම හරි. සියලු වටිනාකම් ඉවරයි කියලා. හැබැයි යම් තැනක හිටගෙන ඉන්න. ඒ ටික පේන්නේ නැහැ කාටවත්. හිටගෙන ඉන්න තැනත් වටිනාකම නැති වෙයි. නැති වෙන්න ඕනේ ඒක වෙයි. ඇත්තටම මගේ වටා පිටාවේ සියලු වටිනාකම් නැති වුණාම අන්තිමේ ඇවිල්ලා ඒ ටිකක් නැති වෙනවා. ඒ ටික නැති වෙච්ච වෙලාවට එක පාට උන්න. හීනකින් අවදි වෙනවා වගේ තේ. ඉන්න තැනක් නැහැ ඒක. ඇහැරෙන. එතකොට කියන්නේ ආර්ය ජාතිය පහළ වෙනවා. රන් වීමන්නේ. හරි ජාතිය පහළ වෙනවා කියලා කියන්නේ ලෝකයට ආනුව ගත්තොත් කෙලවීමේ උපරිමයටපත් වෙනවා. මේ හෙවත් ඔහුට ලෝකයේ සියලු වරප්‍රසාද අයිතිවාසිකම් ටික ලැබෙනවා. අපි මුලින් පටන් ගන්නකොට කිව්වේ අපිට මේ ආයාසයෙන් තොරව මේ ඔක්කොම ගලාගෙන යනවා බව තියෙනවා එක. ඔව්. ලෝකයේ තමයි විඩාව ආයාසය ඔක්කොම තියෙන. මොකද ඒක මේන්ටේන් කරන් යනවා. මේ තලයේ තුල ආයාසයෙන් ගෙවන්න හිත හිත කල්පනා කර කර මැච් ගගහ මොනවද ඒකේ තියෙන ලෝකෙ මිනිස්සු කරන්නේ එහෙම එකක්වත් නැහැ. පැවැත්මක් තියෙනවා. මොහොතකට කලින් හුලන් තිබ්බේ නැහැ දැන් හුලන් වෙනවා. ඒක